අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් සෙල්ස් ට්‍රිගරට් YouTube channel එකට. ඉතින් අද අරන් ආවේ ටිකක් මොඩිෆිකේෂන් පැත්තට බර වීඩියෝ එකක්. ඉතින් ඔයාලට මේ ඇහෙනවා ඇති මේ බයික් එකේ සද්දේ. ඉතින් මේ වගේ සද්දයක් වෙන විදිහට විසිල් එකක් හදාගන්නේ කොහොමද කියන තමයි අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. මේ වගේම තවත් අලුත් දෝෂ සහ මොඩිෆිකේෂන් වීඩියෝ නරඹන්න අපිව subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම Facebook එකේ SL Shree Garage group එකක් තියෙනවා. ඒ group එකටත් add වෙන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලගේ ස්කූටර්ස් වල තියෙන මෙන්න මේ විදිහට පෑන් නැහැ. මම උදාහරණයක් විදිහට අරන් තියෙන්නේ Dio ස්කූටර් එකක්. ඒකේ මේ වගේ අටේ ඇන තුනක් සහ අටේ ඇන දෙකක් හා මේ මල් ස්ක්‍රූ ඇන දෙකක් තියෙනවා. ඒ දෙක ගලවලා මේ විදිහට ගලව ගන්න ඕනේ ඔයා පෑන් එකේ කප් එක. स्कूटर के दकुनु पैत्ते थी इन्ने एंजिन का कूल करना फैन ने का इट बस मेवी दे रहे गलो ले लीड का नॉन कप्पे का इट बस वाला बाला गन पुला मेने मेवी दे रहे फैन ने का तीन में तुले इतनी मेवी फैन ने कर तमाया पी में साद्दे ना कैल हाई कराने ඉතින් ඔයාලට මේ කෑල්ලක් හදාගන්න විදිහත් අපි කියලා දෙනවා. සාමාන්‍යයෙන් හදාගන්න දෙයක් නැහැ. ඔයාලට මෙන්න මේ විදිහේ පට්ටම් කෑල්ලක් සාමාන්‍යයෙන් ගෙදරින් හොයාගන්න පුළුවන්. ඒකට මේ වගේ ඇන දාගන්න පුළුවන් තව්වකුත් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒක අංශක 90කට නවල මේ වගේ මැදින් චූටි නිකන් නැම්මක් වගේ එකක් හදාගන්න ඕනේ. ඔයාලට තේරෙනවා ඒක හදාගන්න විදිය එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඊට පස්සේ ඒක සම්බන්ධ වෙන්න ඕනේ මෙන්න මේ විදිහට ෆෑන් එකේ ගෑවෙන්නේ නැති විදිහට. ෆෑන් එක ගෑවුනොත් එහෙම ෆෑන් එක තුවාල වෙනවා. ඉතින් මේ පට්ටම් කෑල ඔයා ටිකක් ඝනකමෙන් තියෙන නැමෙන්නේ නැති එකක් හදාගන්න නැත්නම් හුලම් ප්‍රෙෂර් එකට ඇතුළේදී ෆෑන් එක කැරකෙද්දී නැමුනොත් එහෙම තට්ට වදිනවා ෆෑන් එකේ තටු වදිනවා මේකේ. එහෙනම් මෙහෙම හයි එකක් අරගෙන අංශ කණුට නමල මෙන්න මේ විදිහට තද කරගන්න. අරාපි ගලවපු ඇනේ තියෙන තැනට තමයි මේක තියලා තද කරගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම පොඩ්ඩක් කරකලා බලන්න අතින් මේ වදිනවද කියලා මේ පට්ටම් කෑලේ. වදින්නේ නැති ගානට තමයි මේක සම්බන්ධ වෙන්න ඕනේ. වැදුනොත් එහෙම ෆෑන් එක කැඩෙන්න පුළුවන්. මෙහෙම හරියට සම්බන්ධ කරගත්තොත් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ සම්බන්ධ කරගත්තට පස්සේ ඔයාලට පේන්නේ මේ විදිහට පොඩි ස්පේස් එකක් තියෙන්න ඕනේ ෆෑන් එකයි මේ පට්ටම් කෑල්ලයි අතර. මේ වගේ පට්ටම් කෑල්ලක් ඔයාලට සාමාන්‍යයෙන් ගෙදර තියෙන ඉවත දාලා තියෙන එකේ වුණත් හදා ගන්න පුළුවන්. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඊට පස්සේ කරගෙනකොට මෙන්න මේ විදිහට සැටයක් තමයි එන්නේ. මොකද අර ෆෑන් එකේ ඉන්න හුලම් ප්‍රෙෂර් එක මේ තට්ටට වදිනවා මේ පට්ටම් කෑල්ලේ. ඉතින් මෙහෙම තමයි මේක හදාගන්නේ. ඊට පස්සේ අපි මේ කප් එක ආපහු හයි කරගමු. ඉතින් ඔයාලටත් මේ වගේ තවත් අලුත් වීඩියෝ නරඹන්න අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. මොකද මේ modification පැත්ත විතරක් නෙමෙයි වාහනවල engine ප්‍රශ්න, එතකොට ඉලෙක්ට්‍රික් ප්‍රශ්න, ඒ වගේ හැම දෙයක්ම අපි කතා කරනවා වීඩියෝ වලදී. එකින් එක පොඩි පොඩි ප්‍රශ්න වුණත් ඒවා හදාගන්නේ කොහොමද? ඔයා පාරේ කොහේ හරි බයික් එක අරන් ගිහිල්ලා මග නතර වුණොත් එහෙම ඔයාටම බයික් එකේ මොකද්ද දෝෂය තියෙන්නේ කියලා හොයාගෙන ඒක හදාගන්න හෝ ඒකට පිළියමක් යොදාගන්න විදිය පවා අපි කතා කරනවා. ඉතින් ඔයාට මේ channel එක ගොඩක් වැදගත් වේවි කියලා අපි හිතනවා. ඉතින් ඒ හින්දා අපිව subscribe කරලා තියාගන්න, notification bell එකත් අනිවාර්යෙන් press කරලා තියාගන්න. මොකද video එකක් දාපු ගමන් එතකොට ඔයාලට notification එකක් එනවා අපේ video එකක් දැම්ම කියලා. එතකොට ඔයාලට ඒ video එක බලා ගන්නත් පුළුවන්. ගොඩක් bike සහ three wheel ගැන මේ video අපේ channel එකේ කතා කරනවා. ඉතින් අන්තිමටම අපි මේක high කරගත්තට පස්සේ bike එකේ සද්දෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ගොඩක්
වටින වීඩියෝ එකක් දෙන්න කියලා හිතනවා බලන්න නොටිෆිකේෂන් එක පැත්තට බල කට්ටියට. ඉතින් අපි subscribe කරාම එහෙනම් සුබ දවසක් අපි අදට ගිහින් එන්න අනිවාර්යෙන් අපි Facebook page share කරන්න.